ඔබසම සාදරයෙන් පිළිගන්නවා අපගේ විශ්ව මනස YouTube නාලිකාවට. ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ සීන්ගම ප්‍රදේශයේ සිට මුළු ලංකා ද්වීපයටම ආශිර්වාද කරන්නත් දඬුවම් දෙන්නත් ඇති එකම දේවාලයට අධිපති දෙවොල් දෙවියන්ගේ උපතේ සිට අද දක්වා කතා පුවතයි. ඔබ කැමති දහන්න. එහෙනම් අපි කෙලින්ම යමු වීඩියෝ එකට. හොඳයි. ඊට ප්‍රථම බොහොමත්ම ස්තුතියි අපගේ වීඩියෝස් නරඹනවට. අපගේ නාලිකාව හොඳනම් ලයික් කරන්න. හොඳ නරක කමෙන්ට් කරන්න ඔබගේ අදහස් අපිට ඉතාමත්ම වටිනවා. තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අපගේ නාලිකාව subscribe කරන්න. එතකොට අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට බලන්න පුළුවන්. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. දෙවොල් දෙවියන්ගේ කතා පුවත ආරම්භ වෙන්නේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයේ. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉන්දියාවේ කලිඟුපුර බොන්ද නම් සිටුවරයෙක් හිටියා. මේ සිටුවරයාගේ භාර්යාව යසවතී නම් සිටුදේවිය. ඔවුන්ට දාව පුත් කුමාරවරු 7 දෙනෙක් හිටියා. ඒ වගේම එක කුමාරිකාවක් හිටියා. ඉතින් මේ පුත් කුමාරවරු 7 දෙනා දෙවොල්සාමි, හිරුරැස්සාමි, සඳරැස්සාමි, ගිනිරැස්සාමි, බෙදරැස්සාමි, බුදුරැස්සාමි, මහරැස්සාමි විදියට හැඳින්වුවා. මින් වැඩිමල් පුත් කුමාරයා දෙවොල්සාමි වුණා. මීට අමතරව ඔවුන්ගේ දියණිය පත්මිනී කුමාරිකාවයි. ඉතින් මේ සියලු දෙනා හොඳ බුද්ධ භක්තිකය බව කියවෙනවා. ඒ වගේම පිරිමි සහෝදරයන් 7 දෙනා කකුසඳ බුදුරජාණන් වහන්සේට අප උපස්ථාන කරලා නොඑක් බින්දහම් කරලා කටින සිවුරු පූජා කරලා දේවත්වය ප්‍රාර්ථනා කරා කියලා අතීත පොතපතේ සහ ජනප්‍රවාදයේ කියවෙනවා. ඒ වගේම මේ පත්මිනී කුමාරිකාව කකුසඳ බුදුරජාණන් වහන්සේට මී අඹ ගෙඩියක් පූජා කරලා දේවත්වය ප්‍රාර්ථනා කරයි කියලා ජනප්‍රවාදයේ කියවෙනවා. මෙතනින් කාලයකට පසුව ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ දඹදිව කන්නගී නමින් උපත ලැබූ මේ පත්මිනී කුමාරිකාව පසුව පත්තිනි දේවිය නමින් දේවත්වය ලැබුවයි කියලා ජනප්‍රවාදයේ හා ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සහෝදරයන් 7 දෙනාද දඹදිව කර්ණාටක ප්‍රාන්තයේ කාවේරි ගඟ අසබඩ සුවර්ණ කුදුප්පර නුවර සුවර්ණ රාමසිංහ රජුට දාව ඉපදෙන ලදී. හැබැයි මේ කුමාරවරු 7 දෙනා මේ ලෝකෙට බිහිවීමේ ඉතා විශේෂ සිදුවීමක් තියෙනවා. මේ සුවර්ණ රාමසිංහ රජුරවන්ට බිරින්දෑවරු 700ක් හිටියයි කියලා ජනප්‍රවාදයේ හා පොතපතේ සඳහන් වෙනවා. ඉතින් මේ බිරින්දෑවරු 700ක් ඉන්න අන්තපුරයේ අගබිසෝවරු 7 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අගබිසෝවරු 7 දෙනා තමයි තෙදපති, ගුණපති, අමිතාපති, සිරිපති, මිහිපති, යක්ෂපති, ගිනිපති කියලා හඳුන්වලා තියෙනවා. ඉතින් ඔහොම කාලය ගත වෙලා යනකොට එක දවසක් රජුරවන්ට ආරංචි වෙනවා මෙන්න මේ අගබිසෝවරු 7 දෙනාම ගැබ් අරගෙන කියලා. මේකෙන් ගොඩක් සන්තෝෂ වෙනවා රජතුමා. ඒ වගේම මේ කුමාරවරු 7 දෙනාම එකම දවසේ එකම වෙලාවේ මේ ලෝකෙට මේ අගබිසෝවරු 7 දෙනා බිහි කරන. අන්න ඒක තමයි මෙතන සිද්ධ වෙච්ච විශේෂම සිදුවීම. ඉතින් මේ කුමාරවරු 7 දෙනා තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයේ කියවුණු දෙවොල් සාමි ඇතුළු සහෝදරයන් 7 දෙනා. ඉතින් පෙර ආත්මයේ ප්‍රාර්ථනා කර පරිදි මෙම කුමාරවරු මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ බිහි වෙන්නේ දේව බල සහිතයි. තා බලගත්ු අද්විතීය ශක්තියක් ඇතුව තමයි මේ කුමාරවරු මේ ලෝකෙට බිහි වෙන්නේ. ඉතින් ඔය විදිහට කාලය ආවමෙන් මේ කුමාරවරු ටික ටික වැඩි වියටපත් වුණා. මේ කුමාරවරුන්ගේ පියා වූ රාමසිංහ රජුරුව ඉතාම හොඳ දක්ෂ වෙළෙන්දෙක් වගේම නාවික ශේෂ්ත්‍රයේ ඉතා හොඳ නාවිකයෙක් කියලා තමයි ජනප්‍රවාදයේ පැවසෙන්නේ. ඒ හින්දා මේ නාවික කර්මාන්තයේ ඉන්න බහුතරයක් මේ ස්වර්ණ රාමසිංහ රජුරුවව නාවික ශේෂ්ත්‍රයේදී නීලමණී නමින් හඳුන්වලා තියෙනවා කියලා ජනප්‍රවාදයේ පතපොතේ සඳහන් වෙනවා. ඉතින් මෙතනින් පස්සේ දෙවල් සාමි ඇතුළු මේ සහෝදර පිරිස ශ්‍රී ලංකාවට එහෙම පිළිබඳව ජනප්‍රවාද කීපයක් ඇසුරෙන් කියවෙනවා. යම් තාත්තරට සමානකම් ඇතත් මේ ජනප්‍රවාදවල එන කතාවල යම් යම් වෙනස්කම් තියෙනවා. අපි ඒ ඔක්කොම කැටි කරලා බලමු සත්‍ය කතාව කොහොමද කියලා ගොඩනැගිලා තියෙනවා. ඉතින් එක්තරා ජනප්‍රවාදයක කතාවක කියවෙන විදියට මේ දෙවල් සාමි ඇතුළු සහෝදර පිරිසට තාම බලගත්ු තාම සවිශක්තිමත් යක්ෂ ගෝත්‍රික සේනාවක් ඉඳලා තියෙනවා. ඉතින් මේ සහෝදරවරු 7 දෙනා මේ සේනාවත් සමග ගම් නියම් ගම් වලට කඩාවැදිලා ඒවා විනාශ කරමින් ගිනි තබමින් කෝලහල ඇති කරමින් ඉතාම ප්‍රචණ්ඩකාරී විදියට හැසිරිලා සතුටක් වින්දනයක් ලැබුවයි කියලා කියවෙනවා. නමුත් ඒ රටවැසියන් දන්න හොඳ ආකාරම මේ සුවර්ණ රාමසිංහ රජුරුව කියන්නේ ඉතාම ගුණගරුක ඉතාම හොඳ රජ කෙනෙක් කියලා. ඉතින් රටවැසියන් කොර රහසෙම රජුරුවන්ට මේ කුමාරවරුන්ගේ හැසිරීම ගැන සඳහන් කරා. රජුරුවන්ට තේරුම් කරලා දුන්නා මේ විදියට ජනතාව පීඩාවට පත් වුණාට පස්සේ ලොකු කැරැල්ලක් ඇති වෙන්න පුළුවන් කියලා. රාජධානියට විරුද්ධව, රජ පවුලට විරුද්ධව, රජුරුවන්ට විරුද්ධව ජනතාව පෙළගැසෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ කාරණාව පිළිබඳව රජුරුව කොර රහසෙම හොයලා බැලුවා. මේ රටවැසියන් කියපු කතාව සත්‍ය බව රජුරුවන්ට තේරුණා. ඉතින් රජුරුව අනියෙන්ම කල්පනා කරා මේකට ගන්න විසඳුම කුමක්ද කියලා. රාජ්‍ය බේර ගන්නත් ඕන, රටවැසියන් බේර ගන්නත් ඕන, තමන්ගේ දරුවෝ 7 දෙනා බේර ගන්නත් ඕන. රජුරුවන්ට ආව හොඳ අදහසක්. රජුරුව කිව්වා මේ තමන්ගේ දරුවෝ 7 දෙනාට කතා කරලා දැන් නුඹලා වැඩි විදියට පතුලා ඉන්නේ. ඒ හින්දා මම නැවත යන්න
නෑ වෙලදාමේ නුඹලා මෙතන ඉඳලා මේ නැව් අරන් ගිහිල්ලා ලෝක වටේ ගිහිල්ලා වෙලදාම් කරලා කැමිනෙන්න ඕනයි කියලා. ඉතින් මේ කුමාරවරු සද්දෙනා දෙවල් සාමි ඇතුළු කුමාරවරු සද්දෙනා එක හිලාම එක පයින්ම ඒකට කැමති වුණා. ඉතින් රජතුමා නැව් හතක් හදවලා ඒ නැව් හතට වටිනා බඩු බාණ්ඩ පුරවලා ආරක්ෂාවට අර ඔවුන්ගේ සිටපු යක්ෂසේන යක්ෂ ගෝත්‍රික සේනාව නංවලා ඔවුන් සමග වෙලදාම් සඳහා පිටත් කළා. ඉතින් මේ පිළිබඳව කියනකොට ජනප්‍රවාදයේ කියවෙනවා මෙන්න මේ නැව් හතෙන් දෙවල් සාමි නැත්නම් දෙවල් කුමාරයාට හදපු නැව දඹ රත්තරන් වලින් හැදුවයි කියලා. මේක ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. කොහොමුණත් ඒ කාලේ ඉඳන්ම ලංකාව නාවික මධ්‍යස්ථානයක් විදිහට කටයුතු කරපු හින්දා මේ කුමාරවරු සද්දෙනා තීරණය කරා මුලින්ම ඒගොල්ලෝ ලංකාවට එනවයි කියලා. ඉතින් ඔන්නෝක තමයි එක ජනප්‍රවාදයක මේ දෙවල් සාමි ඇතුළු සහෝදර 6 දෙනා ලංකාවට පැමිණීම පිළිබඳව සඳහන් වෙන ජනප්‍රවාදය. ඉතින් තවත් ජනප්‍රවාදයකට අනුව ස්වර්ණ රාමසිංහ රජුගේ කුමාරවරු 7 දෙනා වැඩිවියටපත් වෙලා හොඳින් නාවික වෙළඳාම් කටයුතු කරගෙන ඉන්න කාලේ මේ ස්වර්ණ රාමසිංහ රජුගේ කල්පනා කරා කවදා දවසක මං අභාවයට ගියාම නැත්නම් මම මියදුනාම මේ රාජ්‍ය බාර දෙන්නේ මං කාටද රජගම දෙන්නේ කාටද මොකද කුමාරවරු සත් දෙනාම ඉතාම බලසම්පන්නයි ඒ වගේම සම වයසේ ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා රජුරුවන්ට මේක ගැන කල්පනා කර 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 රජුරුව ඉන්නකොට රජුරුවන්ට අදහස පහළ වුණා ඉතින් රජුරුව දවසක් මේ කුමාරවරු හත් දෙනාට කතා කරලා කියනවා ඔබලට මම නැව් හතක් සමක බඩු පුරවලා දෙනවා ඔබලා ගිහිල්ලා හොඳින් වෙලදාම් කරගෙන පැමිණෙන්න. ඔහොම කියලා රජතුමා තීරණය කරනවා මේ අවස්ථාවේ මොහුන් ගිහිල්ලා මේ වෙලදාම ඉවර වෙලා පැමිණෙනකොට මුලින්ම පැමිණෙන කෙනාට රජකම මම ලබා දෙනවායි කියලා. ඉතින් ඒ විදිහට බඩු පුරවාගෙන තමන්ගේ පිරිසත් සමග මේ කුමාරවරු හත් දෙනා ඉන්දියාවෙන් පිටත් වෙලා ඒ අවස්ථාවේ ඔහු මුලින්ම ලංකාවට වෙලදාම් සඳහා එනවා කියලා තීරණය කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට කියවන ජනප්‍රවාදයක්ත් තියෙනවා. ඉතින් මේ වගේ මේ ඉන්දියාවේ ඉඳලා කුමාරවරු 7 දෙනා ලංකාවට පැමිණීම පිළිබඳව ජනප්‍රවාද කීපයක් තියෙනවා. මේ ජනප්‍රවාදවල මුකේ කොහොම සඳහන් වුණත් මේකේ තියෙන එක සත්‍යයක් තමයි මේ කුමාරවරු 7 දෙනා සුවර්ණ රාමසිංහ රජුරුවන්ගේ දරුවෝ 7 දෙනෙක්. ඒ දරුවෝ 7 දෙනා ඉන්දියාවේ ඉඳලා වෙළඳ නැව් මාර්ගයෙන් ලංකාවට ආවා කියන එක. ඉතින් දැන් කොහොම වුණත් මේ විදියට ඔන්න නැව්වල නැගලා දෙවල් සාමි ඇතුළු සහෝදර පිරිස ලංකාවට එනකොට මොවුන් හිතපු නැති කරදරයකට මුහුණ දෙන්න වුණා. ඉතා විශාල සුළි කුණාටුවක් ඇවිල්ලා මොවුන්ගේ නැව් විනාශ වුණා. සියලු දෙනා ගිරෙන්න පටන් ගත්තා. ඉතින් මේගොල්ලන්ට මේ කුමාරවරු 7 දෙනාට හිතා ගන්න බැරුණා මොකද්ද කරන්න කියලා. ඒ වෙලාවේ මේ දෙවල් සාමි ඇතුළු කුමාරවරු 7 දෙනා කන්නලව් කරන්න ගත්තා සක්‍ර දෙවියන්ට උදව් ඉල්ලලා. මේ අවස්ථාවේ සක්‍ර දෙවියෝ තමන්ගේ පණිමුල් ආසනයේ උණු වෙලා බැලුවා මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් සක්‍ර දෙවියනන් වහන්සේ මේ සිද්ධිය දිවසේ දැකලා ඔහු මුහුදු මණිමේකලා කියන දෙවඟනට මුහුදු දෙවඟනට දැනුම් දුන්නා මේ පිරිසට ගොඩට යාමට උදව් කරන්න කියලා. ඉතින් මේ මුහුදු මණිමේකලා දේවිය සක්‍ර දෙවියන්ගේ ඉල්ලීම මත ඔවුන්ට උදව් කරන්න ඉදිරිපත් වුණා. හැබැයි මෙතන විශේෂ දෙයක් තියෙනවා. මේ මුහුදු මණිමේකලා කියන දෙවියන් වහන්සේ ඇත්තටම පතිනි දේවතාවියගේ දුව කියලා සමහර ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඊට පස්සේ මේ මුහුදු මණිමේකලා දේවතාවිය මේ කුමාරවරු 7 දෙනාට ජීවිතේ බේරගන්න විතරක් ගල්පරම ඇව්වයි කියලා එක්තරා ජනප්‍රවාදයක සඳහන් වෙනවා. ඒ වගේම තවත් ජනප්‍රවාදයක සඳහන් වෙනවා මේ මුහුදු මණිමේකලා දේවතාවිය විශාල පවුරක් මවලා ඒකට ගොඩ වෙච්ච කුමාරවරු 7 දෙනා එම දේවතාවියගේ බැල්මෙන් හා චක්‍ර දෙවියන්ගේ අනු භාවයෙන් ශ්‍රී ලංකා දේශයට ගසාගෙන ආවයි කියලා. ඉතින් මේ කොහොම හරි ලංකාවට ආවට ලංකාවට ගොඩ බැසීමට නම් ලේසි වුණේ නෑ මවුන්. එතෙන්දිත් ලොකු අකරතැපයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. මවුන් පළමුව යාපාපට්න ප්‍රදේශයට ගොඩ බැසීමට උත්සාහ කළා. එහිදී එවකට එම ප්‍රදේශයේ බාරව සිටි මානවන් කියන දෙවියන්ගේ අනුමැතිය කැමැත ඒකට ලැබුණ නෑ. ඔවුන් එම ප්‍රදේශයට ගොඩ බහිනවට මේ මානවන් කියන දේවතාවයා එක හිලා විරුද්ධ වුණා. ඉතින් මේගොල්ලන්ට කරන්න දෙයක් නැති වෙච්ච පාර මේ කුමාරවරු 7 දෙනා දෙවනුව පානදුර ආසන්නයේ තියෙන සමන් කුලය කියන ස්ථානයට ගොඩ බැහිමට උත්සාහ කළා. මෙහිදී එම ප්‍රදේශය අරගෙන හිටපු කඳ දෙවිඳුන් ඒකට විරුද්ධ වුණා. ඉතින් එම උත්සාහයත් අසාර්ථක වුණාම මොවුන් නැවත උත්සාහ කරා දෙවිනුවර ප්‍රදේශයට ගොඩ බහින්න. එම ප්‍රදේශයේදී උපුල්ලන් දෙවිඳුන් අකමැති වුණා. ඊට පස්සේ ලනුමෝදර, එහිදී දැඩිබුණ්ඩ දෙවියන්, එතනින් පස්සේ උණවටුන, උණවටුනේදී දේවරාජපුර බණ්ඩාර දෙවියන් ඒකට විරුද්ධ වුණා. ඊට පස්සේ රිද්ගල්තොට, එහිදී වාසර දෙවියන් ඒට විරුද්ධව නැගී හිටියා. ඉතින් ওই විදිහට බේරුවල, කොස්ගොඩ, ගින්තොට මේ ආදී වශයෙන් බොහෝ ප්‍රදේශවල මොහු ගොඩ බෑමට උත්සාහ කරා. නමුත් ඒ ප්‍රදේශවලට අරක්ගෙන හිටපු දෙවිවරු ඒ සඳහා විරුද්ධත්වය ප්‍රකාශ කරා. මේ හින්දා මොහුන්ට සිදු වුණා අලුත් තොටක් හොයාගන්න ගොඩ බහින්න. ඉතින් මේක කල්පනා කරනකොට මේ දෙවල් සාමි දැක්ක ඒකට ගැළපෙන තැනක් තමයි මේ සක්කර සොබ්බ කියන ප්‍රදේශය. ඇත්තටම මේ සක්කර සොබ්බ කියන්නේ සීනිගම කියන ප්‍රදේශය. මේ සීනිගම කියන ප්‍රදේශයට මේගොල්ලෝ ගොඩ බහින්න එනකොට එම ප්‍රදේශය පාලනය කරගෙන හිටියේ ඒ කාලේ වෙනකොට පත්තිනි දේවතාවිය. ඉතින් මේ පත්තිනි දේවතාවියට අනිත් ප්‍රදේශවල හිටපු
දෙවිවරු දැනුම් දුන්නා මෙහෙම සත් දෙනෙක් ගොඩ බසින්න එනවා ඔවුන්ට ගොඩ බසින්න ඉඩ දෙන්න එපා ඒකට විරුද්ධ වෙන්න කියලා. ඉතින් ඒකට එකඟ වුණු මේ පත්තින දේවතාවිය මේ කුමාරවරු සත් දෙනාට ගොඩ බැසීමට අවසර ලබා දුන්නේ නැහැ. ඊට පස්සේ මේ කුමාරවරු සත් දෙනාගෙන් දෙවල් සාමි ඔහුගේ දැනුම හැකියාව ඔහුගේ බලය පාවිච්චි කරලා බලනකොට ඔහු දැක්කා මේ පත්තින දේවතාවිය කියන්නේ යම් එක භවයකදී තමන්ගේ නැගණිය කියලා. නැත්තම් තමන් සද්දෙනාගේ තමාහා තමාගේ සහෝදරන් සද්දෙනාගේ සහෝදරිය කියලා. ඒ හින්දා මේ දෙවල් සාමි පත්තින දේවිය අමතා කන්න ලව් කරලා ප්‍රකාශ කර සිටියා. අපි හත් දෙනා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක භවයක සහෝදරියෝ සහෝදරයෝ කියලා. ඒ හින්දා අපිට ගොඩ බහින්න අවසර ලබා දෙන්න කියලා. ඉතින් මේ දෙස කල්පනා කරලා බැලුවම පත්තින දේවියට තේරුණා ඇත්ත කතාව මේ මතු යම් භවයකදී තමන්ගේ සහෝදරවරු සත් දෙනා කියලා. ඉතින් මේ පත්තින දේවතාවියට මතක් වුණා පෙර භවයේදී එක මව කුසක ඉපදිච්ච මේ සහෝදරවරු තමන් හා එකතු වෙලා මතු දේවත්වය පතා දම්පින් කරපු විදිය. ඊට පස්සේ මේ පත්තින දේවිය තීරණය කරා මොහුන්ට ගොඩ බහින්න අවසර දෙනවයි කියලා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. අනිත් සියලු දේවතාවරු කැමති නැහැ මොහුන් ගොඩ බහිනවට. ඊට පස්සේ මේ පත්තින දේවිය අනිත් දෙවිවරුන්ගේ කීමට ගරු කිරීමක් විදියට මොහුන්ට එකවර ගොඩ බහින්න දුන්නේ නැහැ. ඊටා විශාල ගිනි කඳු හතක් මවලා ඒවා තරණය කරගෙන ගොඩ බහින්න කියලා පැවසුවා. ඊට පස්සේ මේ දෙවල් සාමියතුළු සහෝදරවරු සද්දනා ඊටා පහසුවෙන් ඊටා ලේසියෙන් මේ ගිනි කඳු හත හිම කඳු හත කරලා ඒවා තරණය කරමින් මේ සීන් ගමට එහෙම නැත්නම් සක්කර සොබ්බ කියන ස්ථානයට ගොඩ බැස්. ඒක එක ජනප්‍රවාදයක කියනවා. තවත් ජනප්‍රවාදයක කියවනවා මේ පත්තින දේවතාවිය එකවරම උන්ට ගොඩ බහින්න දෙන්නේ නැතුව අනිත් දේවතාවන්ගේ වචනයට ගරු කිරීමක් ලෙස මහා ගිනි ජාලා වලලු හතක් මැව්වා ඒවා තරණය කරමින් පුළුවන් නම් ගොඩ බහින්න කියලා. ඉතින් මේ දෙවල් දෙවියන් ඇතුළු සහෝදර සද්දෙනා ඊටම ලේසියෙන් ඒ ගිනි වලලු හත විනාශ කරගෙන ගොඩ බැස්සයි කියලා තවත් ජනප්‍රවාදයක කියවෙනවා. ඊට පස්සේ මෙහෙම ගොඩ බැස්සට මෙහෙම ගොඩ බැස්ස පිරිස තා බලවත් දෙවිවරු බව අනිත් අයට හැඟවීම සඳහා ඔවුන්ගේ බලය පෙන්වීමට අවස්ථාවක් විය. එහිදී දෙවල් සාමි තමන්ගේ සැරයටිය පොළවේ ගසා දලු ලෙව්වා. ඒ කියන්නේ සැරයටිය දලුලාලා පැලවෙන්න පටන් ගත්තා. පොළවෙන් වැලි අරගෙන මුහුදු වැලි හාල් බවට පත් කරා. මහ මුහුදෙන් කරදිය අරගෙන මිරිදිය බවට පත් කරලා පහන් පත්තු කරන තෙල් නැහැ ගිය පාර ඒ මිරිදිය දාලා පහන් පත්තු කරලා පෙන්වුවා. ඉතින් මේ ශක්තිය හැකියාව බලය දැක්ක අනිත් දෙවිවරු මේ දෙවල් දෙවියන්ගේ හාස්කම් හැකියාවට ගරු කරලා මොවුන් හට සීනිගම ප්‍රදේශයේ වාසය කරන මෙන් ආශිර්වාද කරා. මේ සමහර ජනප්‍රවාදවල කියවෙනවා මේ පත්තිනි දේවිය හොඳා කාරවම දැනගෙන තමයි මේ ගිනිවලුඩු හතක් නැත්තම් ගිනි කඳු හතක් මැව්වේ. මොකද මේ තමන්ගේ සහෝදරයන්ට මේක විනාශ කරන්න පුළුවන් බව මේ දේවතාවිය පත්තිනි දේවතාවිය දැනගෙන හොඳ හැටි දැනගෙන හිටියයි කියලා කියවෙනවා. ඒ හින්දා මෙයා විනාශ කරගෙන ඇවිල්ලා අර විදියට තමන්ගේ ශක්තිය හැකියාව පෙන්නලා අනිත් දෙවිවරුන්ගේ අවසර ලබා ගැනීමට අවස්ථා තාවක් ලබා දීමක් ලෙස මෙහෙම කරයි කියලා සමහර ජනප්‍රවාදවල කියවෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ දෙවල් සාමියතුළු තමන්ගේ සහෝදර පිරිස අවසානයේ පත්තිනි දේවියට කමා කරලා එතුමියගෙන් ඉල්ලා සිටියා තමන් ඇතුළු මේ සහෝදර පිරිසට ලංකාද්වීපයේ සීනිගම ප්‍රදේශයේ වාසය කරන්න අවසර ලබා දෙන්න කියලා. මේ අවස්ථාවේ පත්තිනි දේවිය මේ දෙවල් සාමිහට කියලා තියෙනවා අද සිට නුඹ සිද්ධි දෙවල්ගයි ප්‍රකාශ කරයි කියලා ජනප්‍රවාදයේ පැවසෙනවා. මේ සිද්ධි දෙවල් කියන එකේ අදහස බොහෝ දුරට දෙවල් දෙවියන් කියන දේ. ඉතින් මේකේ තව සංගවුණු කතාවක් තියෙනවා කියලා කියවෙනවා. ඒක තමයි මේ දෙවල් දෙවියන් ඇතුළු සහෝදරවරුන්ට මේ විදිහට සීනිගම ප්‍රදේශයට ගොඩ බහින්න අවස්ථාව සලසා දුන්නේ සක්‍ර දෙවියන් වහන්සේ මැදිහත් වීමෙන් කියලා කියවෙනවා. ඒකට හේතුව තමයි සක්‍ර දෙවියන් වහන්සේ දැනන් හිටියයි කියලා කියනවා. මේ පත්තිනි දේවියත් මේ දෙවල් සාමියතුළු සහෝදර පිරිසත් එකම දේව කොට්ටාසේ පිරිසක් කියලා. දැන් ඉතින් මෙහෙම ගොඩ බැස්සට පස්සේ මොවුන්ට වාසය කරන්න වාස භවනක් අවශ්‍ය වුණා. ඉතින් මේ ගැන කල්පනා කරපු දෙවල් සාමි අදහසක් ආවා. එවකට ලංකාවේ මේ ප්‍රදේශය පාලනය කර සේරමන් කියන රජුරෝ තා හොඳ රජ කෙනෙක්. මේ දෙවල් සාමි තමන්ගේ බලය පාවිච්චි කරලා මේ සේරමන් රජුරුන්ව රැට රැට බය කරන්න පටන් ගත්තා. නපුරු හීන පෙන්වන්න පටන් ගත්තා. ඊට පස්සේ භයානක ලෙඩ ඇති කරා. මේ සිද්ධින් සිදු වුණාට පස්සේ මේක ලොකු ප්‍රශ්නයක් වුණා රජුරුවන්ටත් ඇමති මණ්ඩලයට. ඉතින් දැන් මේකෙන් ඉතාම බයටපත් රජුරුව පසුව මේ දෙවල් දෙවියන් හම්බෙලා ඉල්ලා සිටියා මේ
තමන්ගේ ප්‍රශ්නය කියලා ඒකෙන් මුදවා ගන්න කියලා. දේවල් දෙවියන් කිව්වා මට මේ දේ කරන්න පුළුවන්. මම ඔබව සුව කරලා මේ ප්‍රශ්න වලින් මුදවා ගන්නම්. හැබැයි මටත් මගේ සහෝදරයන්ටත් වාසය කරන්න මෙන්න මේ ස්ථානයේ වාසභූමියක් හදා දෙන්න කියලා. ඉතින් මේ සේරමන් කියන රජුරෝ ඒකට එකඟ වුණා. ඉතින් ඊට පහසුවෙන් මේ දේවල් දෙවියන් මේ සේරමන් රජුරෝන්ට තිබිච්ච ප්‍රශ්න විසඳලා ලෙඩ රෝග සුව කරා. ඒ වගේම මේ සේරමන් රජුරුවත් මේ මෑත කාලයේ සීනිගම දේවල් දේවාලයේ මුහුදු දේවාලය තියෙන ස්ථානයේ එවකට මේ සේරමන් රජුරුව මහල් හතකින් යුත් සත් මහල් දේවාලයක් හැදුවයි කියලා පුරාවෘත්තවල ජනප්‍රවාදවල කියවෙනවා. එහිදී ඉහළම මාලයේ දේවල් දෙවියන් වැඩවිසු අතර අනිත් මහල්වල තමන්ගේ සහෝදරවරු වැඩ සිටියයි කියලා තමයි ජනප්‍රවාදයේ කියවෙන්නේ. ඉතින් මේ රජුරුවන්ව මේ දේවල් දෙවියන් මේ විදිහට සනීප කරා. මේ විදිහට මේ නපුරු හීන පේනේවා මේ බයවීම් සියල්ල දුරු කරයි කියලා රාජ්‍යයේ ප්‍රසිද්ධ වෙනකොට සාමාන්‍ය ජනතාව මේ දේවල් දෙවියන් වෙත එන්න පටන් ගත්තා. තමන්ගේ ප්‍රශ්න කම්කටොළු කියලා උදව් ඉල්ලගෙන විසඳුම් හොයාගෙන. ඉතින් මේ දේවල් දෙවියොත් ඔහුගේ සහෝදරයෝ 6 දෙනා එකතු වෙලා මේ ජනතාවට උදව් කරන්න පටන් ගත්තා. මේ ජනතාවගේ ප්‍රශ්න විසඳලා ඔවුන්ට සහයෝගය ආරක්ෂාව මේ සියල්ල සලසලා දෙන්න පටන් ගත්තා. ඉතින් ඔහොම ටික කාලයක් යනකොට දවසක් මේ දේවල් දෙවියන් නැත්තම් දේවල් සාමි දකිනවා ඉහළ මාලින් ඉඳන් බලන් ඉන්නකොට මේ සීනගමට නුදුරින් පිහිටලා තියෙන වේරගොඩ කියලා කඳුකර ප්‍රදේශයක්. මේ කඳුකර ප්‍රදේශයේ එක්තරා තැනක ලස්සන කාන්තාවක් ඉන්නවා. ඉතින් මේ කාන්තාව දැක්කම මේ දේවල් දෙවියන්ට මේ කාන්තාව ගැන ආසාවක් ඇති වෙනවා. ඊට පස්සේ කොහොම හරි හොයලා බලනකොට මේ කාන්තාව යක්ෂ ගෝත්‍රයට අයිති යක්ෂ පවුලක දියණියක්. කෙසේ වෙතත් මේ දේවල් දෙවියන් හොර රහසෙම තමන් කවුද කියලා කියන්නේ නැතුව මේ කාන්තාවත් සමග හිතවත් කම නැති වෙලා කාන්තාව සරණ පාව ගන්නවා. නමුත් තමන්ගේ සහෝදරයෝ 6 දෙනා දන්නේ නැහැ දේවල් දෙවියන් මේ කාන්තාව සරණ පාව ගත්තයි කියලා. මේ කාන්තාවගේ පිරිස දන්නෙත් නැහැ මේ ඇවිල්ලා දේවල් දෙවියන් කියලා. ඉතින් මේ කාන්තාව තමයි මාසම්මා කියන යක්ෂ ගෝත්‍රික කුමාරිකාව. ඉතින් කොහොම හරි ඔය දෙර දේවල් දෙවියන් මේ වේරගොඩ කියන ප්‍රදේශයේ එක්තරා තැනක මේ කාන්තාවත් සමග ජීවත් වෙන පටන් ගත්තා. නමුත් හැමදාම දවල් කාලයේදී මේ දේවල් දෙවියන් සීනිගම තියෙන තමාගේ දේවාලයට නැත්නම් වාසස්ථානයට යනවා. නැවත රාත්‍රී කාලයේ උදා වෙනකොට තමයි නිවසට පැමිණෙන්නේ. ඔහොම කාලය ගත කරනකොට මවුන්ට පුතෙක් හම්බුණා. කාලයගේ ඇවෑමෙන් මේ මාසම්මා දැනගත්තා. නැත්නම් මාසම්මා කල්පනා කරා මේ මනුස්සයා කිසිම රැකියාවක් ව්‍යාපාරයක් කරන්නේ නැහැ. නමුත් ඉල්ලන දේ කියන දේ ගෙනල්ලා දෙනවා. මේක කොහොමද කරන්නේ? මේ මනුස්සයා හොරකම් කරනවද? මොන දේවල් කරනවද කියලා දන්නේ නැහැ. මේ ගැන හොයලා බලන්න ඕනේ කියලා. මේකට උපායක් කල්පනා කර මේ මාසම්මා දවසක් උදේ යන්න හදන දේවල් දෙවියන්ට කිව්වා හාලුයි පොලුයි ඉවරයි හවසට එනකොට අරන් එන්න කියලා. එහෙම කියලා දේවල් දෙවියන් ගියාට පස්සේ පුතාට කිව්වා පුතේ තාත්තා පිටිපස්සෙන් ගිහිල්ලා බලන්න තාත්තා හාලුයි පොලුයි කොහොමද ගේන්නේ කියලා. පුතත් ඒකට කැමතිලා තාත්තා පිටිපස්සෙන් හොරාට හොරාට ගියා. ඉතින් වෙනදා මෙන්ම තමාගේ දේවාලයට ගිය දේවල් දෙවියන් එහි වැඩ කටයුතු අවසන් කරලා එම ස්ථානයේ තිබුණු පොල් ගසක් තමාගේ ශක්ති බලයෙන් කරටිය පොළොවට නම්මාගෙන බිම සිට අතින් පොල් කඩන්න පටන් ගත්තා. මේක හොරාට හැංගිලා පුතා බලන් හිටියා. පුතා පුදුමයට පත් වුණා. ඊට පස්සේ එම ස්ථානයේ ඉඳන් යම් දුරකින් පිහිටි මෝදර නම් ප්‍රදේශයේ එක්තරා බොක්කකට ගිහිල්ලා එහි තියෙන මුහුදු ඇලි අරගෙන තමගේ අදිෂ්ඨාන බලෙන් බෑගයට දාගත්තා ඒවා සහල් වෙන්න කියලා. මේකත් පුතා බලන් හිටියා. තාත්තට කලින් පුතා ගෙදර ඇවිල්ලා අම්මට කිව්වා වෙච්ච සිද්ධිය ඔක්කොම. අම්මා පුදුමයට පත් වුණා. ඉතින් වෙනදාමෙන් ගෙදර ආපු දේවල් දෙවියන් තමගේ බිරින්දාට බෑගයයි පොලුයි දුන්නා. ඊට පස්සේ මේ බෑග් එක අරන් බලපු මාසම්මා දේවල් දෙවියන්ගෙන් ඇහුවා ඇයි මේ සහල් ගේන්නකොම සහල් වෙනවට වැලි ගෙනාවේ කියලා. දේවල් දෙවියන් හරි පුදුමුණා. නැවත අරන් බැලුවම ඇත්තටම බෑග් එකේ අර වැලි ටික සහල් වෙලා නැහැ. දේවල් දෙවියන් කල්පනා කරා ඇයි මෙහෙම වුනේ කියලා. ඊට පස්සේ දේවල් දෙවියන් තමාගේ දේව බලය පාවිච්චි කරලා බැලුවා ඇයි මෙහෙම වෙන්න හේතුව කියලා. ඊට පස්සේ දේවල් දෙවියන්ට හොඳටම තේරුම් ගියා සිද්ධ වුනේ කොහොමද කියලා. තමාගේ බිරින්ද තමාට වංචා කරලා බොරු කිව්වා. සහල් හා පොල් ගෙදර තියෙද්දිත් මේවා ඉවරයි අරගෙන එන්න කියලා. ඒ වගේම තමාව සැක කරා තමාගේ දරුවා ඔත්තු බලන්න පිටිපස්සෙන් ගිහුවා. ඔහු ඔත්තු බලලා ඇවිල්ලා තමාගේ බිරින්දට මේ විදිහට පැවසුවා. මේ සියල්ල දේවල් දෙවියන් තමාගේ දේව බලෙන් දැක්කා. මේකට ඉතාම කේන්ති ගියපු දේවල් දෙවියන් මේ සිදුවීමෙන් ඉතාම කම්පාවට හකේත්තියට පත් දේවල් දෙවියන් එම අවස්ථාවෙම තමාගේ බිරිඳගේ හා දරුවාගේ බොටුව කඩා නැත්නම් බෙල්ල කඩා මරලා දැම්මා. ඊට පස්සේ දේවල් දෙවියන් තමා තමාටම ප්‍රතිඥා දුන්නා මින් මනතට කිසිම අපරාධකරුවෙකුට කිසිම වැරදිකරුවෙකුට සමාවක් ලැබෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම දඬුවම් දෙන බව කියලා එම ස්ථානයේ තමාගේ සැරයටිය පොළවේ ගැහුවා.
එතනින් දෙවල් දෙවියන් නැවත එතැන් සිට ඊට පස්සේ නිවසින් පිටත් වෙලා තමගේ සීනගම දේවාලය වෙත ගිහිල්ලා කාලය ගත කරා. ඔහොම තමයි ජනප්‍රවාදයේ කියවෙන්නේ. හැබැයි අදටත් වේරගොඩ ප්‍රදේශයේ ඇති මේ හැබැයි අදටත් වේරගොඩ ප්‍රදේශයේ ඔවුන් ජීවත් වෙච්ච ස්ථානයේ දැන්ට පවතින දෙවල් දේවාලය හා පන්සලේ අර එදා හිටවපු සැරයටිය මහ රූස්ස ගසක් වෙලා හැදිලා තියෙනවායි කියලා ජනප්‍රවාදයේ පැවතෙනවා. ඒ වගේම ඒ පන්සලේ තියෙන බෝගහට වඩා කවදාවත් මේ සැරයටියෙන් ඇතිවෙච්ච ගස උසයන්නේ නැහැ කියලා ජනප්‍රවාදයේ මිනිසුන් අතර මතයක් තියෙනවා. කාලය මෙහෙම ගෙවිලා යනකොට මොවුන් මේ දේවාලයේ ඉඳගෙන මේ ප්‍රදේශයේ ජනතාවට මිනිසුන්ට උදව් කරමින් ඔවුන් ආරක්ෂා කරමින් මේ සහෝදර හද්දනා ජීවත් වුණා. ඔහොම ඉන්නකොට පත්තිනි දේවිය කල්පනා කරා මෙම ප්‍රදේශයේ නැත්තම් මේ සීනිගම ප්‍රදේශයේ දෙවල් දෙවියන්ටම බාර දීලා තමන් නවගම් ප්‍රදේශයට වාසය සඳහා වඩිනවයි කියලා හිතාගෙන ඇය එහෙම නැත්තම් පත්තිනි දේවිය නවගම් ප්‍රදේශයට ගියා. ඉතින් එදා පටන්ම මේ විදියට දුක වේදනාව කියාගෙන ඉන්න මිනිසුන්ට දුකට පිහිට වීම ශක්තිය ලබා දෙන අතර අසාධාරණයට පීඩණයට ලක්වන අසාධාරණයට පීඩණයට ලක් වී එන මිනිසුන්ට ඒවාට නියමිත අයවලුන්ට දඬුවම් ලබා දීමද එකම ස්ථානයේ එකම දේවාලයේ සිදුවෙන්න පටන් ගත්තා. කාලය ගෙවිලා යනකොට දෙවල් දෙවියන් මිය ගියා අතර ඔහුගේ බලය අනුහස එලෙසම මේ දේවාලයේ අදට පවතින බව ජනතාවගේ මතයයි. අදටත් දහස් ගණන් ජනතාව මෙම සීනිගම දෙවල් දේවාලයට එනවා සාන්ති කර්ම කරගන්න සෙත් පිරිත් කරගන්න ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම දුක් කරදර කම් කටලු ප්‍රශ්න ඇති වෙච්ච මිනිස්සුන්ගේ පරිගැනීම් වස් කිරීම් දිවිරීම් වගේ වැඩ කටයුතු සඳහාද මේ සීනිගම දෙවල් දේවාලයට පැමිණෙනවා. ඉතින් සීනිගම දේවාලය මේ වෙනකොට කොටස් දෙකකින් දෙආකාරයකට ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි ගොඩබිම දේවාලයේ සිදු කරන්නේ ආශිර්වාද කිරීම බාරහාර සිදු කිරීම දේව කන්නලව් කිරීම ශාන්ති කර්ම කිරීම ඔය වගේ දේවල්. ඒ වගේම මුදේ දේවාලයේ සිද්ධ වෙන්නේ පරිගැසීම වස් කිරීම දිවිරීම දෙස් කිරීම මිරිස් සැඹරීම මේ වගේ වැඩ කටයුතු තමයි ඒ දේවාලයේ සිද්ධ වෙන්නේ. ඊට අමතරව මේ මුහුදේ දේවාලයේ පිහිටලා තියෙන ස්ථානයේ ඇති ගලේ යම්කිසි පාසලකුණක් තියෙනවා. මේ පාසලකුණ ඇත්තටම දෙවල් දෙවියන්ගේ පාසලකුණක් කියලා අදට පුරාවෘත්තවල සඳහන් වෙනවා. ජනතාවගේ විශ්වාසය තියෙනවා. ඉතින් මේ මුහුදුබඩ සීමාවේ දෙවල් දෙවියන්ගේ දේවාල පිහිට ප්‍රදේශ කීපයක් තියෙනවා. වේරගොඩ, හුණුගල් පිටිය, ගින්තොට, උණවටුන, ලනුමෝදර, රිදියගල, නවගමුව, හොරවල, මෝදර, සීනිගම මේ වගේ ස්ථානවල දෙවල් දෙවියන්ගේ දේවාල අදට ක්‍රියාත්මකයි. ඉතින් මේ දෙවල් දෙවියන් මිය ගිය පසු ජනතාව විසින් මේ දෙවල් හත්කට්ටුව ලෙස මේ දෙවල් දෙවියන් හා සහෝදර පිරිස අඳුන්වන්න ගත්තා. ඊට අමතරව දෙවල් කුරුම්බර, සඳුන් කුරුම්බර, අඳුන් කුරුම්බර, ගෙට්ටි කුරුම්බර, ගිනි කුරුම්බර, මල් කුරුම්බර, වාසල් කුරුම්බර කියලා මේ දෙවල් සත්කට්ටුව නැත්තම් මේ දෙවල් දෙවියන් හා සහෝදර පිරිස මිය යෑමෙන් අනතුරුව මිනිසුන් දේවත්වයෙන් සලකලා වන්දනාමාන කරලා ආශිර්වාද ලබා ගන්න, වැඳපුදා ගන්න, කන්නලව් කරන්න පටන් ගත්තා. මේ දෙවල් දෙවිවරු ද්‍රවිඩ සම්භවයක් ඇති දෙවිවරු කියලා තමයි ජනප්‍රවාදයේ පතපතේ කියවෙන්නේ. ඒ වගේම කුඩා කල සිටම සැඩපරුෂ දැඩි තීරණ ගන්න දෙවිවර කොට්ටාශයක් බව කියවෙනවා. මීට අමතරව යම් කිසි වැරද්දක් අසාධාරණයක් සිදු වුවහොත් එයට සමාව දීමක් නොමැති බවත් අනිවාර්යයෙන්ම පිළිගන්නා බවත් එවැනි ජන කොට්ටාශයකින් පැවතෙන දෙවිවරු කොට්ටාශයක් කියලා තමයි කියවෙන්නේ. ඊට අමතරව මුහුදු රස්සාව කරන අයගේ, මාළු රස්සාව කරන අයගේ, නැවියන්ගේ, මුහුදහා ගැටෙන මුහුදාවට ජීවත් වෙන මිනිසුන්ගේ විශ්වාසය තමයි මේ දෙවල් දෙවියන් ඔවුන්ගේ ඉෂ්ට දේවතාවන් බව. සමහරුන්ගේ විශ්වාසය තමයි මේ දෙවල් දෙවිවරු පත්තිනි දෙවියන්ගේ පරපුරට අයිති බව. මොකද පත්තිනි දෙවියන්ගේ ශාන්ති කර්ම කරනකොට අනිවාර්යයෙන්ම මේ දෙවල් හත් අටුවට ආරාධනා කරනවා. ඒ වගේම තමයි අදටත් තමාට අසාධාරණ කරදරයක් දුකක් ප්‍රශ්නයක් ඇති වුණාම සීනගමට ගිහිල්ලා මිරිස් සැඹරීම, පලිගැසීම, වස් කිරීම, වස් කවි කීම, දිවිරීම වගේ කටයුතු සිද්ධ කරනවා. මිනිසුන්ගේ විශ්වාසය තමයි ඒවා කිරිගහට ඇන්න වගේ අදටත් දෙවල් දෙවියන්ගේ ආශිර්වාදයෙන් විසඳෙනවයි කියන එක. නැත්නම් දඬුවම් ලබා දෙනවයි කියන එක. මේ දෙවල් දෙවි පරම්පරාව දප්පුල රජ කාලේ ඉඳලා පැවතෙනවයි කියලා තමයි පුරාවෘත්තවල ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. ඊට අමතරව දෙවන පරාක්‍රමබාහු රජුරෝ එක්තරා අසනීප තත්වයකින් පෙළෙනකොට ඔහුගේ ප්‍රධාන අමාත්‍යවරයා වුණු පතිරාජ ඇමතිට කියනවා මෙන්න මේ දෙවල් දේවාලයට ගිහිල්ලා යාති කර්මයක් කරන්න කියලා. ඒකෙන් අපිට තේරෙනවා ඒ කාලෙත් මේ දෙවල් දේවාලේ මේ ස්ථානයේ තිබුණ බව. ලංකාවේ ඇති දේවාල, පන්සල්, පූජනීය ස්ථානවලින් එකම ස්ථානය තමයි ආශිර්වාද කිරීමත් පිළිගැසීමත් එකම ස්ථානය කරන එකම දෙවියන්ගේ ආශිර්වාදයෙන් හා බැල්මෙන් තේජසින් කරන තැන මේ සීනිගම දේවාලය. ඉතින් මෙවැනි ආස්කම් තෙජ ඇති බල ඇති මේ දෙවල් දෙවියන්ගේ කතාව ගැන ලියවිච්ච බොහොමයක් සුගායනා, කවි ගායනා තියෙනවා. ඒ අතර දෙවල් දෙවි උපත, දෙවල් දෙවි උපත් කවි, දෙවල් හටන, දෙවල් යාදෙන්න, දෙවල් අලංකාරය, දෙවල් දෙවි නැටුම්, දෙවල්
දෙවි යාත්‍රාව දෙවල් භවයේ කවි වැනි බොහෝමයක් පුස්කල පොත් කවි පොත් කවි ගායන අදටත් අපේ සමාජයේ දකින්න පුළුවන්. ඉතින් ඔන්නෝක තමයි ඈත අතීතයේ සිට දෙවල් දෙවියන්ගේ ප්‍රාර්ථනාවන් උපත ඒ වගේම ලංකාවට පැමිණීම අවසානයේ දක්වා අද වෙනකන් කතා පුවත.